අයිබෝන් කියලා පිළිගන්නවා තිසා එඩිටින් ක්‍රියේෂන් YouTube channel එකට ඔයාලා සිව් දෙනාම අදත් මේ වීඩියෝ එකටත් අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාපු ටියුටෝරියල් එක වෙන්නේ Word 2013 නැත්නම් Word 2013 කියන software එක මෙන්න මේක තමයි software එක ඒ වගේම මේ යට තියෙන PowerPoint software එක ඒ වගේම Excel Access කියන softwares ටික ගැනත් මම ඔයාලට ඉදිරියේදී යම් කිසි ආකාරකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා මේ Access කියන software එක ඊටම සංකීර්ණ software එකක් ඒ වගේම ඒක යම් කිසි ආකාරයක ටියුටෝරියල් එකක් නැත්තම් පාඩමක් හැටියට පවා යන software එකක් නැත්තම් අද වෙද්දි වර්තමාන වෙද්දි විෂය නිර්දේශයට පවා එක් වෙලා තියෙන software එකක් Excel PowerPoint Word කියන software සේරම ඒ software family එකම අද වෙද්දි 11 ශ්‍රේණිය 9 ශ්‍රේණිය වගේ 9 ශ්‍රේණිය 8 ශ්‍රේණිය ඒ වගේ කියන ශ්‍රේණියන් වලදී IT ICT කියන විෂය හදාරන දරුවන්ට නැත්තම් සිසුන්ට නැත්තම් අපිට මේ family වල නැත්තම් මේ software family එකේ softwares වල basic ටික හඳුනා ගැනීමට practically තියෙන මට්ටමක් කියලා තියෙන ගොඩක් access data database සහ Excel Word PowerPoint තුනම හතරම තියෙන අවස්ථාවල් තියෙනවා ගොඩක් access අඩු වෙනවා access කියන්නේ 11 ශ්‍රේණිය විෂය නිර්දේශයක් ඉතින් ඒ නිසා ඒ පිළිබඳ ඒ software පිළිබඳවත් අපි යම් කිසි ආකාරයකින් කලන්න බලාපොරොත්තු වෙනවා අදම ඔයාලට ටියුටෝරියල් එක ගෙනයි Word 2013 කියන software එක ඉතින් මේකේ basic facilities ටික ගැන මම ඔයාලට අද හඳුන්වා දෙන්නම් ඉතින් ඔයාලා සිය දෙනාටම නැවතත් කියන තිසා එඩිටින් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරලා හැමදාම කියනා වගේ එකතු වෙන්න channel එකත් එක්ක channel එකට upload කරන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟටම ගෙනව ගන්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා all select කරලා තියාගන්න ඒ වගේම channel එකට upload කරන හැම වීඩියෝ එකකටම like comment unlike ඕන දෙයක් කරලා මගේ වීඩියෝ වලට දක්වන ප්‍රකාශය ඔයාලා අනිවාර්යෙන් මට සහයෝගයක් විදියට දක්වන්න ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා channel එකත් එක්ක හැමදාමත් නැති සිටින subscribe 1000 වොච්චා 4000 කියන limit එක complete කරගන්න ඔයාලගේ සම්පූර්ණ සහයෝගය මාට ලබා දෙන්න කියලා මම නැවතත් කියනවා. ඉතින් අපි යන් වැඩි කතා නැතු වීඩියෝ එකට Word 2013 Word 2013 කියන software එකේ basic facilities ටික හඳුනා ගන්න. This could be us. So back to what I was saying. Hari, onnya nang api awa video එකට මෙන්න මේක තමයි software එක මම මුලදී ඔයාලට පෙන්නුවා මේ software එක. ඉතින් අපි මේක මුලින්ම open කර ගන්න ඕනේ. ඔයාගේ PC එකේ මේ software එක ඇත්තට මේක Android run කරන්න බැහැ. PC එකක් තියෙනවනේ මේ වගේ software එකක් run කරගන්න. ඉතින් ඒකට ඇත්තටම ලොකු PC එකක් අවශ්‍ය නැහැ. RAM එක 8GB, 16GB වගේ ලොකු මේ store කරන්න පුළුවන් ධාරිතාවක් තියෙන RAM එකක් මේකට ඇත්තටම අවශ්‍ය නැහැ. මගේ PC එකේ RAM එකත් 4GB RAM එකක්. ඉතින් 4GB RAM එකේ මම මේ software හතරම run කරනවා කිසිම අවුලක් නැතුව. එයාගේ Photoshop Premium Pro වගේ ඒවත් run කරගන්න Premium Pro චුට්ටල්ලක් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් ඒ වගේ ධාරිතාවක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම 2GB වගේ RAM එකකනොත් මේ software එක run කරගන්න පුළුවන්. ඇත්තටම මේක computer එකට software ගහද්දී අපි කියන්නේ computer එක අලුතෙන් ගත්තාම නැත්නම් lap එකක් අලුතෙන් ගත්තාම ඒ වගේ අවස්ථාවන් වලදී නැත්නම් Windows අලුතෙන් ගහලා computer එකක් නැවත refresh කරද්දී නැත්නම් අපි second hand ගනිද්දී ඒ දේ නැවතත් අපි අර reset කරලා නැවත අපි PC එක restart කරද්දී ඇත්තටම computer එකකට නැත්නම් desktop එකකට lap එකකට basically software ගහද්දී PC එකක් ඇතුළට ඇතුල් කරන basically software හතරක් විදිහට තමයි මේ software හතර හඳුන්වන්නේ. කියන්නේ Word එකයි PowerPoint සහ Excel Access කියන software හතර basically upload කරන නැත්නම් ඇතුල් කරන PC එකක් ඇතුළට ඇතුල් කරන software හතරක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒක ඒන main මේ මගේ PC එක build up කරද්දිත් basically ඇතුල් කරපු software හතරක් විදිහට තමයි මේ Word PowerPoint Access Excel Access කියන software හතර හඳුන්වන්නේ. ඉතින් මේ software හතරෙන් ඇත්තටම basically මේකට ඇතුල් කරයි කියලා මම මේක මගහැරලා හිටියේ නෑ. මටම ඇත්තටම උපකාරී වුණා මේ software හතර මගේ වැඩවලට. ඉතින් අපි මම අපි අද කතා කරන්නේ Word 2013 කියන software එක ගැන. අපි software එක open කරගමු. මෙන්න මෙහෙම මෙන්න මේ ආකාරයෙන් තමයි ඉන්ටර්ෆේස් එක ඔයාලට දකින්නේ. ස්ටාර්ටින් කියලා ඔෆිස් කියන ෆැමිලි එකෙන් තමයි මේක ගහන්නේ. මෙතන අපිට පේනවා රීසන්ට් කියලා අපේ වර්ඩ් වල අපි කරපු මේ
projects ඒ projects වලින් අපි save කරගත්තු ටික ඊට පස්සේ අපි ඔයාලට දකින්න ඇති අතන blank page එකකින් මම ඔයාලට ආයෙ පෙන්නන්නම් close කරලා මේ මම open වෙනවා open වුණාට පස්සේ මේ වම් පැත්තේ කෙළවරේ තියෙන අපි save කරගත්තු projects ටික මෙතන blank document කියන එක තෝරගන්න ඕනේ blank document කියන එක තෝරගත්තට පස්සේ අපිට new blank page එකක් නැත්තම් new project එකක් කරගන්න පුළුවන් හැකියාව අපිට ලබා දීලා තිනවා ඇත්තට මේක සමහරට තවත් දෙයක් කියන්න තියෙනවා ගොඩක් දුරට මේක වීඩියෝ දෙකක් විතර දුර දිග යන්න පුළුවන් මොකද මේකේ වලට පේන බැලු බැල්මටම ලොකු facilities ප්‍රමාණයක් තියෙනවා මෙතන තවත් settings වගේක් තියෙනවා home insert design page layout references mailing review view කියලා මේ වගේ facilities ටිකුත් තියෙනවා එතනින් එහාට ඒකෙන් ඒ ඇතුළත තවත් ගොඩක් workout තියෙනවා නැත්තම් ගොඩක් designers තියෙනවා ඉතින් ඒවත් එක්ක ගොඩක් ගොඩක් දුරට වීඩියෝ දෙකක් පාට් වීඩියෝ පාට් දෙකක් විතර යන්න විදිහ තියෙනවා නමුත් ඉතින් වීඩියෝ එකත් එක්කම රැඳී සිටින්න ඔයාලට ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙයි අපි එහෙනම් මුලින්දම පටන් ගමු මෙන්න මෙතන ඉඳන්ම මෙන්න මෙතන ඒගොල්ලෝ word වල logo එකක් දීලා තියෙනවා අර මුලින් මගේ desktop එකේ පෙන්නපු logo එක මෙන්න මේ logo එක අපිට දීලා තියෙනවා මෙන්න මෙතනින් ඒගොල්ලෝ ඊට පස්සේ එතන යට තියෙන හැම nil party file කියන option එක file කියන option එකෙන් තමයි අපි save කරගත්තු projects ටික බලනවා නම් බලන්න පුළුවන් projects ඒ project ටික ඊට පස්සේ file වලින් save කරගන්න පුළුවන් save as කියන එක පෙන්වන්නේ file කියන option එකෙන් ඊට පස්සේ මෙන්න මෙතනත් save කියන එක වෙනම option එකක් විදිහට පෙන්නවා මෙතනින් file කියන එකෙන් ඇතුළට යන්න නැතුව කෙලින්ම මෙතනින් directly save කියන option එක පෙන්නවා මෙන්න මෙතනින් ඊට පස්සේ redo undo refresh කියන ටික මෙන්න මෙතන පෙන්නවා මෙන්න මෙහෙම repeat option එකයි undo redo කියන option ටිකයි ඊට පස්සේ දෙපැත්තෙන් බැලුවොත් මෙන්න මෙහෙම අඩි රූලක් නැත්තම් මේ අපිට ප්‍රමාණයක් මැන ගැනීමට සම්බන්ධ ප්‍රමාණ ya සම්බන්ධ අඩි රූලක් වගේ දෙයක් අපිට ලබා දෙලා තියෙනවා blank page එක අතරතුරේ මෙන්න මෙහෙම යටට යන්න පුළුවන් අපිට මේකේ මේ තියෙන යටට යන එක මේ ආකාරයෙන් යටට යන්න පුළුවන් ඊට පස්සේ home කියන එකේ තමයි දැන් මේ ඉන්නේ home කියන option එකේ තමයි අපි දැන් ඉන්නේ home කියන එකේ මුලින් ඉඳන් ගත්තොත් මෙන්න මෙතන paste කියන එක තියෙනවා paste කියන එක මම ඔයාලට ඉස්සරහට යද්දි කතා කරන්නම් දැන් මම එක කතා කරොත් පොඩ්ඩක් පැටලෙන ගතියක් තියෙනවා format painter කියන එක ගොඩක් වැදගත් නැහැ මෙන්න මෙහෙම තමයි format painter කියන එක පෙන්වන්නේ clipboard කියන option එක යටතේ clipboard මේ තියෙන ඔයාලට පේන ඇති clipboard කියන option එක clipboard කියන option එක යටතේ මේ cut copy format painter paste කියන options ටික දීලා තියෙනවා ඊට පස්සේ එතන ගොඩක් වැදගත් වෙන්නේ එතන ගොඩක් වැදගත් වෙන්නේ paste cut copy කියන ටික විතරයි format painter කියන එක ගොඩක් වැදගත් වෙන්නේ ඒක දැනගත්තාම ගොඩක් හොඳයි clipboard කියන මෙන්න මෙතන මේ arrow එකට අපේ cursor එක ගිහින් තිබ්බාම click කරන්න නැතුව ගිහින් තිබ්බාම මෙන්න මේ වගේ ආකාරයක එකක් පෙන්වනවා ඒක click කරාම මෙන්න මේ වගේ clipboard page එකක් open වෙනවා පොඩි මෙන්න මෙහෙම post එකක් එක්ක ඒක ගොඩක් වැදගත් නැහැ වගේ දේවල් අපිට සාමාන්‍ය බේසික් ප්‍රොජෙක්ට් එකක් letterhead එකක් letter එකක් format එකක් කරගන්න ಉಪಯೋಗී වෙන්නේ ගොඩක්ම අපිට letterhead letter එකක් කරන්න ගියාම අපිට letters වැදගත් වෙනවා කියන්නේ අකුරු type කිරීම ඊට පස්සේ අකුරු එහාට මෙහාට කිරීම ඊට පස්සේ අකුරකට අපි කියන්නේ fold කිරීම නැත්නම් bold කිරීම තද අකුරින් ලිවීම සහ අකුරු ඇද කිරීම අකුරු වර්ණ වෙනස් වීම නැත්නම් වගුවක් format එකක් නිර්මාණය කරද්දී වගුවක් වගේ තීරු ගහගන්න ඒක ගොඩක්ම යන්නේ excel පැත්තට excel වල තමයි ගොඩක්ම formats නිර්මාණය කරන්නේ ඒ වුණාට word එකෙත් format එක නිර්මාණය කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේකේ මෙන්න මේ ටික තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ ටික ඒක තියෙනවා මෙන්න මෙතන ඔයාලා දන්නවා Photoshop වගේ පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලා මෙන්න මෙතන word art එක තෝරන්න තියෙනවා word design එක يعني word තියෙන අපිට දීලා තියෙන ඉස්කෝල පොත මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉස්කෝල පොත calibri light ඔය වගේ දේවල් ගොඩක් දීලා තියෙන fonts Adobe Sound SLT STDL Adobe Min STDL කියන මෙන්න මේ වගේ අකුරු types ගොඩක් දීලා තියෙනවා ඒගොල්ලෝ විසින්ම word එක يعني software එකෙන් අපිට මේ වගේ fonts දීලා තිනවා
ඒ වගේම ඒ ෆ්‍රොන්ට්ස් වලින් මම දැන් කැලිප්‍රික් කියන කැලිප්‍රික් බ්‍රොඩි කියන ලෙටර් එකෙන් මම ඔයාලට අකුරු දෙක තුනක් ටයිප් කරලා පෙන්නන්නම් A B C D හරි A B C D කියලා ටයිප් කරා දැන් මෙන්න මේක අපිට අකුරු ටයිප් එක ලොකු කරගන්න හැම අවශ්‍ය නම් මෙන්න මෙහෙම රයිට් ක්ලික් එක ඔබලා මෙහෙම හෙඩ් කරගෙන නැත්නම් හයිලයිට් කරගෙන ඒ හයිලයිට් කරලා හැබැයි හයිලයිට් නොකර සයිස් එක වෙනස් වෙන්නේ නැහැ මෙන්න මේ ආකාරයෙන් ඔහොම සයිස් එක වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නමුත් හයිලයිට් කරන්න නැතුව අපි කර්සර් එකෙන් හයිලයිට් කරන්න නැතුව අපේ ෆ්‍රොන්ට් එක වෙනස් කරගන්න බෑ හයිලයිට් කරලා මෙන්න මෙහෙම ෆ්‍රොන්ට් එකට අත ඕපන් කරගෙන ෆ්‍රොන්ට් එක වෙනස් කරගන්න පුළුවන් දැන් මේ මට ලබා දෙලා තියෙන 72 උඩින් ෆ්‍රොන්ට් එක මම දාගන්නම් හැබැයි අපිට ඊට වඩා ෆ්‍රොන්ට් ටයිප් කරගත්ත හැකි මෙතන 72 වෙනුවට මෙන්න මෙහෙම කපලා අපි ගහගත්ත හැකි 200 උනත් ගහගත්ත හැකි නැත්නම් 1000 උනත් ගහගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් 1000 උනත් ගහගන්න පුළුවන් 1000 ගහුවොත් මෙන්න මේ වගේ අකුරු ප්‍රමාණයකට එනවා ඉතින් ඒ කියන්නේ පේන්න බැරි තරම් වගේ අකුරු ප්‍රමාණය අපි ගහගමු පරිම 150ක් ගහගමු 150ක් වගේ ගහුවා මෙන්න මේ වගේ අකුරු ප්‍රමාණයකට ඉතින් කැමති ප්‍රමාණය මෙන්න මෙතනින් ගහගන්න පුළුවන් හැබැයි ලිමිට් එකක් දීලා ඇති ඒ කියන්නේ අපි දැන් 5000 ගහුවොත් 5000ක් ගහන්න බැරුව කියන්නේ ඒත් පුළුවන් බැ ඒත් 1638 වෙනකන් විතරයි දීලා තියෙන්නේ අන්න ඒ විදිහට තමයි මේකේ දීලා තියෙන්නේ තිය ඕන්න 150 ෆ්‍රොන්ට් එකේ තමයි මේ තියෙන්නේ ෆ්‍රොන්ට් සයිස් එකේ ඕන්න දැන් සයිස් එක ගැන කතා කරා ඊට පස්සේ දැන් ABCD කියන එක නෝමල් ෆ්‍රොන්ට් එකක් විදිහට තියෙන්නේ නැත්නම් නෝමල් ටයිප් ෆ්‍රොන්ට් එකක් විදිහට මේක නැවතත් අපි හයිලයිට් කරගෙන අපිට මේ ABCD කියන එක බෝල්ඩ් කරගන්න ඕන නැත්නම් අපි කියමු BC කියන එක විතරක් බෝල්ඩ් කරගන්න ඕනේ කියලා. ඒ බෝල්ඩ් කියන්නේ බෝල්ඩ් කරගන්න අවශ්‍ය කරා හයිලයිට් කරා නැත්නම් ඒ වචනේ හයිලයිට් කරා. හයිලයිට් කරලා බෝල්ඩ් කෙනේ ක්ලික් කරා. එතකොට බෝල්ඩ් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ අකුරු දෙකට වඩා මේ දෙක තද අකුරින් පේනවා. ඊට පස්සේ තවත් දෙයක් අවශ්‍ය නම් මේ දෙකට අපි ඉටලික් එකක් නැත්නම් ඉටලික් ඩිසයින් එකක් නැත්නම් මේ අකුරු දෙක ඇද කරලා ඩිසයින් එකක් අපිට දාගන්න අවශ්‍ය නම් මෙන්න මේ ඉටලික් ඩිසයින් ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් ඉටලික් ඩිසයින් ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම ඉටලික් වෙනවා නැත්නම් මේ අකුරු දෙක ඇද වෙනවා මේ අකුරු දෙකයි මේ අකුරු දෙකත් එක්ක මේ අකුරු දෙක බැලුවාම මේ අකුරු දෙක ඇද වෙලා දැන් බෝල්ට් වෙලා ඇද වෙලා තියෙන්නේ ඊට පස්සේ තවත් ඔප්ෂන් එකක් ඒගොල්ලෝ අපිට ලබා දීලා තියෙනවා මේ වගේ වචනයකට නැත්නම් අකුරු දෙකකට වගේ අකුරු එකකට වගේ ඕන ප්‍රමාණයකට 1 2 3 ඕන වචන වාක්‍යයකට නැත්නම් ඡේදයකට වගේ යටින් අන්ඩර්ලයින් ඔප්ෂන් එකක් ලබා දීලා තිනවා අන්ඩර්ලයින් ඔප්ෂන් එකෙත් මෙන්න මෙහෙම ඔප්ෂන් එක එන්නේ අන්ඩර්ලයින් එක එන්නේ මෙන්න මේ විදිහට ඒ අන්ඩර්ලයින් එකටත් අපිට තවත් ඔප්ෂන්ස් ටිකක් ලබා දීලා තිනවා ඩබල් අන්ඩර්ලයින් සිංගල් අන්ඩර්ලයින් මේ වගේ ඩොට් මා අන්ඩර්ලයින් එකක් නැත්නම් මෙන්න මෙහෙම කඩේරි අන්ඩර්ලයින් එකක් නැත්නම් මේ වගේ හැඩ වගේ එකක් නැත්නම් නිකන් අමුතු ආකාරයේ අන්ඩර්ලයින් මෙන්න විදිහ ඕන විදිහකට අපිට අන්ඩර්ලයින් එකක් දාගන්න පුළුවන් අපේ වර්ඩ් එකට ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ තවත් දෙයක් මේගොල්ලෝ ලබා දෙලා තියෙනවා වර්ඩ් සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කරන ආයතනය විසින් අකුරු හරහට ඉරක් ඇඳ ගන්න මෙන්න මේ විදිහට නිකන් ඒකත් සමහරවිට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා අපි ලෙටර් එකක් ටයිප් කරද්දී නැත්නම් ෆෝමැට් එකක් ටයිප් කරද්දී ඉතින් මෙන්න මෙහෙම ෆැසිලිටීස් එකකුත් නැත්නම් මෙහෙම වර්ඩ් ඩිසයින් එකකුත් ඒගොල්ලෝ අපිට ලබා දෙලා තියෙනවා ඒ වගේම මෙන්න මෙතන X2 කියලා තියෙනවා X2 කියන එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට පොඩි වෙනවා X2 X උඩ දෙක තියෙන එක ක්ලික් කරාම ආය උඩට යනවා මෙන්න මේ විදිහට තමයි මේ දෙක පාවිච්චි වෙන්නේ මෙන්න මේ විදිහට ලොකුවට තියෙනවා නම් කුඩා වෙනවා කුඩාවට තියෙනවා නම් ලොකු වෙනවා කියන්නේ අර මේක පහතට යෑමක් තමයි වෙන්නේ ඊට පස්සේ මේ X උඩ 2 කියන එක ක්ලික් කරොත් උඩට යනවා ඒක ආය ක්ලික් කරොත් ආය ඊට විදිහටම ඉන්නවා ඒ ටිකින් එතන වෙන්නේ ඉච්චරයි ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ ටික ගණන් ගත්තොත් ඒකෙන් වෙන්නේ වර්ඩ් එක ලොකු වෙනවා මේ ෆ්‍රොන්ට් සයිස් එක දැන් අර ඉස්සලා අපි ෆ්‍රොන්ට් එක දාගත් 150යි දැන් මේ 200ක් වෙලා තියෙනවා ඊට පස්සේ ආය අඩු කරගන්න ඕන නම් මෙන්න මෙතන මෙන්න මේක ආය 150 කරගත්තා මෙතනින් මේට අමතරව මෙන්න මෙතනනොත් වර්ඩ් ඩාට් එක ලොකු කරගන්න අවස්ථාව ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා ඒ කියන්නේ අපිට ලේසියට ආයෙ මෙතන ක්ලික් කරලා ආයෙ මෙතන සිලෙක්ට් කරනට වඩා ආයෙ මේකෙම ලොක් කරගන්න පූඩා කරගන්න අවස්ථාව ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා වර්ඩ් කැමති ඩිසයින්ස් එකක්
අපිට වර්ඩ් කියන්නේ අකුරු ටයිප් කරාට පස්සේ අකුරු සමහරට කලර් එක වෙනස් කරන්න ඕන වෙනවා නැත්නම් 3D වගේ ඩිසයින් එකක් ගන්න ඕන වෙනවා නැත්නම් අපිට ක්ලාසික් ඩිසයින් එකක් නැත්නම් ෂැඩෝ එකක් එක්ක ඩිසයින් ටයිප් ඩිසයින් එකක් ගන්න වෙනවා ඒ වගේ දෙයක් අපිට අවශ්‍ය වුණොත් මෙන්න මේ වගේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් ඒක ලබා දෙලා තියෙනවා මෙන්න මෙහෙම නෝමල් ඩිසයින් එකක් නෝමල් ඩිසයින් එක පොඩ්ඩක් ලාවට වටෙන් ෂැඩෝ එකක් ගියපු ඩිසයින් එකක් මෙහෙම ලබා දෙලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ ආකාරයෙන් නිකන් normally design එක ලබා දෙලා තිනවා ඊට පස්සේ මෙන්න මේ double layer design එක ලබා දෙලා තිනවා ඊට පස්සේ ඉස්සල්ලාම highlight කරගන්න ඕනේ highlight කරගෙන මෙන්න මේ විදිහට design එක ලබා දෙලා තිනවා පළවෙනිටම ඊට පස්සේ දෙවෙනි එක මෙන්න මේ වගේ design එක ලබා දෙලා තිනවා ඊට පස්සේ තුන්වෙනියට මෙන්න මේ විදිහට ඩබල් ඩිසයින් එක ලබා දෙලා තනවා. එතකොට හැබැයි ගොඩක් දුරට මේ ඉටැලික් එක පේනවා. නමුත් අර බෝල්ඩ් කරපු අකුරු දෙක පොඩ්ඩක් කැපි පේන්නේ නැති තත්ත්වයකට එනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම හිදස් පේන නැත්තම් විනිවිද පේන වගේ ටයිප් ඩිසයින් එක ලබා දෙන පොඩි ලාවට වටින් ෂැඩෝ එකක් ගියපු. ඊට පස්සේ තවත් ගොඩක් දේවල් ලබා දෙලා තියෙන මෙන්න මේ වගේ තවත් ෂයින් ටයිප් ඩිසයින් එකක්. ඒ වගේම තවත් මෙන්න මේ වගේ ඩිසයින් එකක්. ඊට පස්සේ තවත් මේ වගේ ඩිසයින් එකක්. ඔන්න වගේ ගොඩක් ඩිසයින්ස් ගොඩක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම අවුට්ලයින් එක වෙනස් කරගන්න පුළුවන් හැකියාව ලබා දෙලා තියෙනවා. ෂැඩෝ එක වෙනස් කරගන්න. ෂැඩෝ එක කොහොමද එන්න ඕනේ? ෂැඩෝ එක මෙහෙම දෙන්න ඕනේ නැත්තම් කොහොමද? ඒක වෙනස් කරගන්න හැකියාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම නම්බර් ස්ටයිල් එක නම්බර් එක ටයිප් කරන විදිහට මෙන්න මේ විදිහට නම්බර් ටයිප් කරනවා නම් නම්බර් ටයිප් කරද්දි මේ විදිහට ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ලිගේචර්ස් කියන ඔප්ෂන් එකට තියෙන නන් ෂැඩෝ ඔන්ලි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් කන්ටෙක්චුවල් හිස්ටරිකල් ඇන්ඩ් ඩිරෙක්ෂනරි ඕල් ලිගේචර්ස් කියලා මෙන්න මේ ඔප්ෂන්ස් ටිකක් දෙලා තිනවා. ඒවත් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන වෙලාවත් අපිට තියෙනවා. ඒ වගේම ලෙටර් ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. අපේ ටයිප්ස් ටයිප් කරන විදිය ලෙටර් ස්ටයිල් එක මෙන්න විදිහට ඒ ආකාරයෙන් එතන වර්ඩ් කියන ආර්ට් එක වර්ඩ් ආර්ට් මෙන්න මෙහෙම වර්ඩ් ඩිසයින්ස් තෝරන එකේ ගොඩක් දේවල් ඒක ඇතුළත අන්තර්ගත වෙලා තියෙනවා ඊට පස්සේ අපි ගියොත් මෙන්න මෙතනට මේකේ තියෙන වර්ඩ් කලර් එක වෙනස් කරගන්න එක අපි ඉස්සලා තිබ්බ කලයකට යමු කළු මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම මේ නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්තම් මේ විදිහට මේ කලර් එකක් වෙනස් වෙන එකක් මෙන්න මෙහෙම අපිට කලර් එක වෙනස් කරගත්ත හැකි ඒක මෙන්න මෙතන කැමති පාටක් තෝරලා මෙන්න මේ විදිහට highlight කරගත්තට පස්සේ highlight කරන පාට මෙන්න මේ විදිහට වෙනවා ඒකත් අපිට අවශ්‍ය වෙනවා තියෙනවා ලෙටර් එකක් ටයිප් කරද්දී අපි highlight කරගන්න ඕන අවශ්‍ය මේක නිකන් highlighter වගේ විදිහට highlight option එකක් වගේ විදිහට තමයි පාවිච්චි වෙන්නේ අපි මොකක් හරි word එකක් highlight කරගන්න අවශ්‍ය නම් ඒ වගේ අවස්ථාවනවලදී මේ option එක කිසිසේත්ම පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ වර්ඩ් කලර් එක වෙනස් කරගද්දී මෙන්න මෙතනින් ඔප්ෂන් එකක් ලබා දෙලා තියෙනවා මම මේක වෙනස් කරගන්නම් මේ වර්ඩ් එක හරි කළු පාට ගත්තා වර්ඩ් කලර් එක වෙනස් කරගන්න ඕන නම් දැන් ඕම මම ආයෙ highlight කරා highlight කළා මෙන්න මෙතන වර්ඩ් කලර් එක කැමති වර්ඩ් කලර් එකක් අපිට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොළ කහ නිල් ඕන පාටක් දාගන්න පුළුවන් ඊට පස්සේ ඒකේ මේ අපිට පේන්න තියෙන කලර්ස් අපිට නැත්තම් අපිට ගන්න ඕන කලර් එක මෙතනින් ගන්න බැයි නම් මෙන්න මෙතන මෝ කලර් වලින් ගිහිල්ලා මෙතනින් කස්ටම් කලර්ස් වලින් ගිහිල්ලා මෙතනින් RGB කලර් එකක් තෝරලා ඒක ඕකේ කරාට පස්සේ කලර් එක අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන කලර් කියන ඔප්ෂන් එක යටතේ ලබා දෙන තැන ග්‍රේඩියන්ට් ඔප්ෂන් එකක්. ග්‍රේඩියන්ට් ඔප්ෂන් එක ගැන ගොඩක් ඔයාලා දන්නේ නැතුව ඇති. නමුත් ග්‍රේඩියන්ට් කියන්නේ මම සරලවම කියා දෙන්නම් ග්‍රේඩියන්ට් කියන ඔප්ෂන් එක ගොඩක් Photoshop වලදී පාවිච්චි කරනවා ග්‍රේඩියන්ට් කියන එක ඔයාලා ෆොටෝෂොප් පාවිච්චි කරන එකනේ අනිවාර්යෙන් ග්‍රේඩියන්ට් කියන එක අඳුරනවා ග්‍රේඩියන්ට් කියන්නේ දැන් මෙතන මේ ඒ අකුර මේ හරහට නැත්තම් මේ මැදින් වගේ නිකන් පාට දෙකකට ෆේඩ් වෙච්චි පාටක් මම ඔයාලට පෙන්නන්නේ ග්‍රේඩියන්ට් එකේ එක පාටක් මේ ග්‍රේඩියන්ට් කියන එක ගියාට පස්සේ මෙන්න මේ වගේ highlight කරන් ඉන්න ඕනේ හැමතිස්සෙම highlight කරන එක මතක කරගන්න එපා ප්‍රොජෙක්ට් එකක් කරද්දී මේ ග්‍රේඩියන්ට් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට වගේ නිකන් අමුතු මේ හරියෙන් තද වෙලා මෙහි ලා වෙලා ඒ වගේ නිකන් ෆේඩ් කලර් ඔප්ෂන් එකක් තමයි ග්‍රේඩියන්ට් කියන්නේ මේක කලර් එක වෙනස් කරගත්ත හැකි
no gradient කර හැකි gradient කියන option එකේ මම තවත් එකක් තෝරලා highlight කරන්න ඕනේ gradient option එකේ තවත් එකක් මම තෝරලා ඔයාලට පෙන්වන්න මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේන ඇති මෙතන තද color එකක් තියෙනවා මෙන්න මෙතන ලාවට color එක change වෙලා තියෙනවා ඉතින් ඒ කියන්නේ අන්න ඒකට තමයි fade වෙනවා කියන්නේ එක්කෝ එක්කෝ මේ අතට ඔහොම fade වෙනවා මේ පැත්ත තද මේ පැත්තලා නැත්තම් ඔහොම හරහට ගිහිල්ලා මෙහි මේ උඩ හරිය තද මෙහි ලා වෙනවා එහෙම මොකක් හරි එහෙම third design එක වෙනස් වෙන ලාල් තියෙන අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් මේ word option එකේ හැබැයි අපිට more කියලා දීලා තියෙනවා more එකකින් යම් කිසි ආකාරයකින් fade එකේ හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ text outline එහෙම ලබා තියෙන design වෙනස් කරගන්න විදිහට gradient line එකත් gradient කරගන්න පුළුවන් ඒ වගේ අවස්ථා ලබා දෙනවා නමුත් Photoshop වල තමයි gradient කියන option එක නියමිත ආකාරයටම අපිට අවශ්‍ය design එකක් ලබා ගන්න පුළුවන් software එක විතර Photoshop software එකෙන් ගොඩක්ම ඒ gradient කියන option එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ word කියන option එකෙත් යම් කිසි ආකාරයකින් gradient option එක ලබා දෙලා තියෙනවා නමුත් මේකේ ගොඩක් තැන දෙන්නේ designing වලට නෙමෙයි letter header type typing කියන option එකට තමයි typing කියන කාරණාවට තමයි ගොඩක් මේ word කියන softwares තැන දීලා තියෙන්නේ ඒ නිසා type කරන වැඩවලට වගේ ගොඩක් දේවල් ඒ වගේ දේවල් වලට තමයි වැදගත් වෙන්නේ මෙන්න මේ option එක කළු පාටට මම ගත්තා බව නැවතත් මෙන්න මේ select කරලා මෙන්න මේ color අපි type color එක වෙනස් කරාට උඩ තියෙන option එක click කරාට පස්සේ මෙන්න මේ වගේ දෙයක් එනවා ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ ඉතින් ඒකත් අවශ්‍ය වෙනවා කියන එක අවශ්‍ය වෙනවලට පාවිච්චි කරා නම් අපි નિවැරදිව අපි අපේ ප්‍රොජෙක්ට් එක નિවැරදි ආකාරයෙන් කරගන්න අවස්ථාව තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ටික තියෙන්නේ numbers වලට number select කරද්දී මෙන්න මේ විදිහට dot තියාගත්ත හැකි අංක 1 2 3 දාගත්ත හැකි නැත්තම් මෙන්න මේ විදිහට design එකක් තෝරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකෙත් ගොඩක් මේ arrow එක දාලා අපිට කැමති design එකක් තෝරගන්න මේ ඉතාල නැත්තම් මෙන්න මේ වගේ design එක මෙන්න මේ වගේ dot හතරක් හරියක් නැත්තම් තිතක් නැත්තම් මෙන්න මේ වගේ arrow එකක් නැත්තම් none කරගන්න පුළුවන් ඒ වගේ designs තියෙනවා ඒ අංකයක් වගේ දාද්දි මෙන්න මේ වගේ අපි කියන්නේ අපි අංක දාද්දි මෙන්න මේ වගේ මෙන්න මෙහෙම කියන්නේ අපි කිව්වොත් article වෙන්නන දැන් A ඊට පස්සේ B ඊට පස්සේ C ඊට පස්සේ D ඔන්න ඔය ආකාරයට එහෙම දැන් මේ වගේ අංකිත කරන අවස්ථාවක් ආවොත් අපි ලියුම ටයිප් කරන් ගිහිල්ලා ඒක මැදදී අපි නම් ප්‍රමාණයක් කියන්නේ සිසුන්ගේ නම් ප්‍රමාණයක් දැම්මොත් ඉසුරු ප්‍රවීදු කමල් කියලා අංක කරලා අපිට එහෙම මේ ආකාරයෙන් දාගන්න පුළුවන් මේ ආකාරයෙන් ඩිසයින් එක කරගන්න පුළුවන් ඉතින් ඒකෙත් ගොඩක් ෆැසිලිටීස් තියෙනවා ඉතින් ඊට පස්සේ අපි යමු නැවතත් ඉස්සරලා තිබ්බ ආකාරයටම ABCD මෙන්න මේකේ ඊට පස්සේ මෙන්න මෙහෙම ආපහු අර highlight කියන option එක නැවතත් දීලා තියෙනවා මෙන්න මෙතන මෙන්න මේ ආකාරයට කියන්නේ ඒක highlight option එකක් නෙමෙයි මේක තියෙන්නේ මේකෙන් අපිට මුළු මේ කියන්නේ අකුරු ටයිප් කර නැත්තම් මෙන්න මේ ලයින් එක තියෙන ප්‍රදේශයක්ම කලර් කරගැනීමේ හැකියාව ලබා දීලා තිනවා මෙන්න මේ විදිහට ඉතින් ඒකෙන් වෙන්නේ ඒ ඔප්ෂන් එකෙන් අපිට කරගන්න පුළුවන් අන්න ඒ විදිය ඩිසයින් එකක් ඊට පස්සේ මෙන්න මෙතන අර මං කිව්ව අපි අර ෆෝමැට් එක ටයිප් කරද්දී වගේ අවශ්‍ය වෙන බෝඩර්ස් ටිකක් ලබා දීලා තිනවා ඒ බෝඩර්ස් ටික හැබැයි ෆෝමැට් එකකට අවශ්‍ය බෝඩර්ස් ටිකක් නෙමෙයි මෙන්න මෙතන මේ ඩිසයින් එකේ ලබා දෙලා තියෙන ෆෝමැට් ඩිසයින් බෝඩර්ස් ටිකක් නෙමෙයි අපිට නිකන් අපි හෙඩ්ලයින් එකක් දැම්ම හෙඩ එකක් දාන්න දාද්දී අපි ඒ හෙඩ එක කොපි කරගන්නදී අවශ්‍ය වෙන නැත්තම් ඒ හෙඩ එකට ඇතුළත ඒ හෙඩ එක නැත්තම් අපි කියමු අපි දැන් මේක ඇතුළේ ටයිප් කරමු හෙඩ්ලයින් කියලා හෙඩ් මදි වුණා අපි පොඩි කරගමු මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ දෙයක් ටයිප් මේ වගේ දෙයක් ටයිප් කරලා ඊට පස්සේ ඊට යටට අපි මේ arrow එක ගෙනල්ලා ඒ කියන්නේ මෙතනින් E අකුරෙන් පස්සේ enter එක ගිහුවට පස්සේ automatically යටට එනවා
ඊයා කුරේපුවට පස්සේ හැබැයි මේ කොටුවෙන්ම යටට එනේ ඊට වඩා ලේසි මේ ඇරෝ එක මෙතනින් කර්සර් එක ටයිප් කරලා ආයෙ ෆොන්ට් එක වෙනස් කරලා අපිට ටයිප් කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙහෙම මේ ආකාරයෙන් ඔහොම මේ අපි අර පුවත්පත් ලිපිවල තියෙන විදිහට මේ විදිහට ඔහොම ටයිප් කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා ඒ බෝඩර්ස් කියන ඔප්ෂන් එක යටතේ ඊට පස්සේ බෝඩර්ස් කියන ඔප්ෂන් එකේ ගොඩක් බෝඩර් ඩිසයින්ස් තියෙනවා මෙන්න මේ විදිහට ඒ ඩිසයින් එක අපිට වෙනස් කරලා අපි මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඇත්තටම ඒක හඳුනා ගන්න අල්ල ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඔයත් වර්ඩ් පාවිච්චි කරනවා නම් මේක මේ අතුරට ගිහිල්ලා ඕන දෙයක් තෝරගෙන ඒ හොයාගෙන හොයාගෙන යන තරමට තමයි ඇත්තටම මතක හිටින්නේ මේ ඔප්ෂන්ස් මම ඇත්තටම මේ පියවදව ටියුටෝරියල් බලලවත් නෙමෙයි මේ ඔප්ෂන්ස් මම ඇත්තටම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා තමයි ඉගෙන ගත්ත ඔප්ෂන්ස් ඉතින් ඔයාලටත් ඒ දේ කරගන්න ඒ දේ කරන්නම හැකියාව තියෙනවා හරිද අපි මේ ආපහු ABCD කියන වර්ඩ් එකට යම් හරි හෙඩ්ලයින් කියන ඔප්ෂන් එක තියමු බෝඩ් එක අයින් කරමු ඊට පස්සේ අපිට තියෙනවා ඔප්ෂන් එකක් මෙන්න මෙතන බෝඩ් එක මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ආකාරයේ ඔප්ෂන් එකක් ඒ මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් මේ ඔප්ෂන් එකත් ගොඩක් වැදගත් වෙන්නේ නැහැ නිකන් ක්‍රමාවක හැඩයක ඔප්ෂන් එකක් අපිට ලබා දීලා තියෙන්නේ මේ ඔප්ෂන් එකත් ඉතින් මෙන්න මේ විදිහට වර්ඩ් සොෆ්ට්වෙයාර් එක විදිහින් අපිට ලබා දෙලා තිනවා ඒකෙත් මේ විදිහට ගොඩක් චේන්ජ් කරන්න අවස්ථා ලබා දෙලා තිනවා මේ වර්ඩ් ඩිසයින් එකේ ඊට පස්සේ මෙන්න මෙතන තියලා තිනවා නැවතත් අපිට ෆොන්ට්ස් ඩිසයින් ටිකක් ABCD කියලා මෙන්න මේ විදිහට අපිට ෆොන්ට්ස් බලා ගන්න පුළුවන් ඒකින් වෙන්නේ ෆොන්ට් ස්ටයිල් කියන මෙන්න මේ ස්ටයිල් කියන ඔප්ෂන් එක යටතේ තමයි මේ ෆොන්ට් ඩිසයින්ස් ටික දීලා තියෙන්නේ ඒ ෆොන්ට් ඩිසයින්ස් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ෆොන්ට්ස් වලට මේ විදිහට ඒ කියන්නේ අකුරු ලොකු කරගන්න වැඩි කරගන්න මේ කැපිටල් සිම්පල් පාවිච්චි කරන විදිහේම මේකේ ගොඩක් දාලා තියෙනවා ඒක ෆොන්ට්ස් ලොකු කරගන්න ඒ වගේ කැමති ඩිසයින් එකක් අපි ඉතැලික් වලින් කරගන්න ඒ වගේ කැමති ඩිසයින් එකක් මේ ඔප්ෂන් එක යටතේ කරගැනීමේ හැකියාව ලබා දීලා තිනවා ඊට පස්සේ හෝම් කියන ඔප්ෂන් එකේ අවසානයේ ෆයින් රිප්ලේස් සිලෙක්ට් කියන ඔප්ෂන් එක ඔප්ෂන් තුනක් තියෙන එඩිටින් කියන ඔප්ෂන් එක යටතේ ඒකේ තියෙන්නේ මෙන්න මේ විදිහට ෆයින් කියන එක යටතේ මෙන්න මෙහෙම පේජ් එකක් ඕපන් වෙනවා නැවිගේෂන් කියලා එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ ඒක මේ ඇරෝ එක ක්ලික් කරලා ෆයින් ඇඩ්වාන්ස් ෆයින් ගෝ ටු කියලා තියෙනවා රිප්ලේස් කියන එක යටතේ මෙන්න මෙහෙම නැවතත් ටැබ් එකක් ඕපන් වෙනවා ෆයින් ඇන් රිප්ලේස් කියලා ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ නැහැ ඉතින් අර මම කිව්වා වගේ මේකෙන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මේ ඔප්ෂන්ස් ටික හෙව්වහම අපිට ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට කරගැනීමේ හැකියාව ඇත්තටම අපිට ලැබෙනවා මේකේ සිලෙක්ට් කියන එක සිලෙක්ට් ක්ලික් කරාට පස්සේ සිලෙක්ට් ඕල් සිලෙක්ට් ඔබ්ජෙක්ට් සිලෙක්ට් ඕල් ටෙක්ස්ට් කියලා මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියලා තිනවා ඒකත් ලොක් ගොඩක් වැදගත් වෙන්නේ නැහැ හරි දැන් නම් මට හිතෙන විදිහට මේ වීඩියෝ එක ලොකු වෙලාවක් ගත වුණා ඉතින් ඒ නිසා මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්සර්ට් ඩිසයින් පේජ් ලේඅවුට් ප්‍රිෆරන්සස් සහ මේලින් රිවියු වියු කියන ඔප්ෂන්ස් ටික මට ඉදිරියේදී වීඩියෝ දෙක තුනකින් කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝත් එක්කත් රැඳී සිටින්න කියන දේ තමයි අන්තිමට කියන්න තියෙන්නේ. අද කනගාටුව ප්‍රකාශ කරනවා හෝම් කියන ඔප්ෂන් එක පමණක් ඔයාලට බේසික් ෆැසිලිටීස් වශයෙන් හඳුන්වා දීම පිණිසව. ඉතින් අපි දෙයක් කරනවා නම් මේ දේ හරියට කරන්න ඕනේ. ඒ නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුණා මේ දේ කියද්දි කියාගෙන යද්දි ඇත්තටම වීඩියෝ එකේ වෙලාව මතක හිටින්නේ නැහැ. මේ දේ හරියට දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මම දන්න දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම හරියට හොයලා බලලා මේ දේ ඔයාලට දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. මගේ channel එකෙන් කරන්නේ ඒ දෙයමයි. ඒ වගේම මම නැවතත් අලුත් channel එකක් පටන් ගත්තා Token Tisa කියන YouTube channel එක. මගේ Tisa Editing Creation YouTube channel එකේ channel features යටතේ දීලා තියෙනවා මගේ මේ channel එකත්. ඒ channel එකත් ඔයාලා කැමති නම් subscribe කරන්න පුළුවන්. ඒ channel එකේ මම වෙනම පැතිකඩක් අරගෙන යන්නේ. ඉතින් ඒ channel එකටත්
ඒ channel එකට සහයෝගය ලබා දෙන්න ඔයාලා කැමැත්තෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් channel features යටතේ talking tisa කියන YouTube channel එකට ගිහිල්ලා channel එකට subscribe එකක් ලබා දෙන්න. ඉතින් නැවතත් කියනවා ඊළඟ වීඩියෝ එකේදී insert design page layout references mailing review view කියන options ටික අරන් යනකම් ඔයාලා රැඳී ඉන්න මේ channel එකත් එක්කම මේ video parts ටික අතාරින්න එපා. මේක word කියන option එක පාවිච්චි කරන teacher කෙනෙක් නැත්තම් වෙනත් වෘත්තියක් දරන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන් මේ videos ටික වැදගත් වෙයි. මම මේ videos ටික ඒ පුද්ගලයින්ටමයි ගෙනාවේ. ඇත්තටම YouTube කරන අයට මේ වගේ දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ගොඩක්ම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ editing පැත්තේ. ඒගොල්ලෝ Premium Pro, Adobe කියන softwares family එක සහ නැත්තම් Photoshop නැත්නම් photo editing පැත්ත තමයි ඒගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලන්ටත් ඉස්සරහට මම videos ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අදට සමු ගන්නම් මගේ channel එකේ මේ video එකෙන් Word 2013 කියන software එකේ home කියන option එක මම අද ඔයාලට basically තේරුම් කරලා දුන්නා. තව අපිට ඉතුරුලා තිනා insert design page layout මේ ආකාරයෙන් options 6ක් විතර. ඉතින් ඒ හයත් ඒ හය හතත් මම ඔයාලට අනිවාර්යෙන් ඉතාමත් ඉක්මනින් වීඩියෝස් ඔයාලට ප්‍රසන්ට් කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත් ඉක්මනින් ඒ ටිකත් බේසිකලි තේරුම් කරලා දීලා ඉතින් ඒ වීඩියෝත් එක්ක රැඳී සිටින්න ඔයත් කියනවා ඒ වගේම තිසා එඩිටින් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න upload කරන හැම වීඩියෝ එකකටම like comment share කරන්න අනිවාර්යෙන් ඒ වගේම channel එකේ හැම වීඩියෝ එකක්ම වීඩියෝ එක ඉවරන එකම බලන්න යම් කිසි දෙයක් ඔයාලට ගන්න පුළුවන් මේ වගේම ඉදිරියේදී තව ලොකු දෙයක් කරන්න පුළුවන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම token tisa youtube channel එකේ තිතම ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙන channel දෙකත් එක්කම රැඳී සිටින්න අදට ඔයාලට සම්බන්ධ මේ වීඩියෝ එක වාසියෙන් සුබ දවසක් අනුමත වේවා.